configuration. මේ ProLink H5004NK රවුටරය configure කරන ආකාරයයි. දැන් අප configure කිරීමේ ක්‍රියාවලිය ආරම්භමු. අපට අවශ්‍ය වන්නේ පරිගණකය තුලින් රවුටරයට PVC එය configure කර ගැනීමයි. මේ සඳහා ඔබට පහසු web browser එකක් භාවිතා කරගත හැකියි. එනම් Internet Explorer, Firefox, Chrome ආදීන් ඔබගේ පරිගණකයේ සතුව මේ වන විටත් පවතින web browser එය මේ සඳහා භාවිතා කර හැක. අප ඒ සඳහා ඉතා බහුලව භාවිතා වන Internet Explorer භාවිතා කරමු. දැන් අප රවුටරය තුලට පිවිසීමට රවුටරේ IP address එක භාවිතා කර ගන්නවා. මේ සඳහා web browser එකේ ඇති address bar එක මත 192 තිතක් 168 තිතක් 1 තිතක් 1 යනුවෙන් type කර ඉන්පසු enter කරන්න. ඔබට ලැබෙන මෙම window එකේ රවුටරයේ username සහ password ඇතුළත් කළ යුතුයි. එහි username ලෙස admin සහ password ලෙස password භාවිතා කළ යුතුයි. එය නිසියාකාරව ඇතුළත් කර ගැනීමෙන් පසුව login button එක click කරන්න. එවිට ඔබ ඉදිරියේ මේ ආකාර ඉන්ටර්ෆේස් එකක් ප්‍රවේශ වෙයි. මෙහිදී ඔබ quick setup මත click කරන්න. එහිදී ඔබට ලැබෙන නව ඉන්ටර්ෆේස් එකෙහි සඳහන් username සහ password ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් මගින් ලබා දුන් password slip එක තුළ ඇති username සහ password නිවැරදි ලෙස ඇතුළත් කළ යුතුයි. උදාහරණයක් ලෙස මෙහි username එක aaaaa@sltbb ලෙස සලකමු. password එක 123456 ලෙස සලකමු. ඉන් අනතුරුව Wi-Fi configure කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා අදාළ වන settings පහතින් දිස්වේ. ඔබට Wi-Fi කලාපය ක්‍රියාවිරහිත කර ගැනීමට අවශ්‍ය නම් මෙහි disable wireless LAN යන select කරගත යුතුය. නමුත් ඔබට Wi-Fi ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය නම් disable wireless LAN යන select කර ගැනීම සිදු නොකර යුතුය. මෙතැන් සිට ඔබගේ Wi-Fi කලාපය ක්‍රියාත්මක කර ගැනීම ආරම්භන බැවින් අප disable wireless LAN යන select කර ගැනීම සිදු නොකර මේ තත්වයෙන්ම තබා අනෙක් settings සිදු කරගත යුතුය. SSID ඉදිරියේ ඔබගේ Wi-Fi කලාපය සඳහා ඔබට කැමති ලෙස නමක් ඇතුළත් කරගත හැකිවන අතර ඔබගේ පහසුව සඳහා SLTADSL ලෙස භාවිතා කරමු. ඉන්පසු encryption යන්න WPA2 mixed ලෙස select කර ගන්න. දැන් ඔබ password ලෙස යෙදීමට අපේක්ෂා කරන සංකේත pre-shared key ලෙස සටහන්ව ඇති ස්ථානයේ යොදන්න. මේ සඳහා අවම වශයෙන් සංකේත 8ක් සහ උපරිම සංකේත 64ක් භාවිතා කළ හැකිවන අතර උදාහරණයක් ලෙස මේ සඳහා සංකේත 8ක් password එක ලෙස භාවිතයට ගනු ලබනවා. ඉන්පසු සබ්මිට් කරන්න. සබ්මිට් කිරීමෙන් පසු මෙම ඉන්ටර්ෆේස් එකෙහි වම්පස ඉහළින් ඇති සේව් බටන් එක සිලෙක්ට් කර ගැනීමෙන් ඔබගේ configuration ක්‍රියාවලිය සේව් කරගත හැකි වෙනවා. ඔබ දැන් maintenance tab එක වෙත පිවිසිය යුතුයි. ඒ රවුටරය reboot කර ගැනීම සඳහායි. එහිදී ඔබට දිස්වන ඉන්ටර්ෆේස් එකෙහි ඇති reboot select කරගත යුතුයි. ඉන්පසු ඔබට රවුටරය reboot කර ගැනීම සඳහා නැවතත් මෙහි සඳහන් reboot select කර ගැනීම සිදු කරගත යුතුයි. දැන් ඔබගේ ProLink H5004NK රවුටරයේ configuration ක්‍රියාවලිය සිදු වෙමින් පවතී. මේ සඳහා විනාඩි 3ක පමණ කාලයක් ගතවනු ඇත. මෙතැන් සිට ඔබගේ ProLink H5004NK රවුටරය මගින් රිසිසේ අන්තර්ජාලය හා සැරිසැරීම සඳහා සියල්ල සූදානම්. password යොදා Wi-Fi කලාපය ආරක්ෂා කර ඇති බැවින් අදාළ password එක යොදා ගනිමින් එයට ප්‍රවේශ විය හැකි වෙනවා. දැන් ඔබට රිසිසේ අන්තර්ජාලය හා සැරිසැරීම උදෙසා සියල්ල සූදානම්. ගෘහස්ථ පාරිභෝගික ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි පැකේජ් කිහිපයක් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් දැන් හඳුන්වා දී තිබෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා www.slt.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.